හැඩට ගුණට රසට සැමට කිරි රස දෙන්න බියෝඩේල් හැඩට ගුණට රසට මේසරෙත් පරදී කියන බයිටද ඡන්දෙන් අයින් වුනේ පැහැදිලිවම පේනවා මට ජයග්‍රහණය කරන්න පුළුවන් කියලා මොකද පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරු 3 දෙනයි ගම්පහ දිස්ත්‍රික්කේ නියෝජනය වෙන්නේ 3 දෙනා අතරේ මම ඉන්නවා සජිත් ප්‍රේමදාසමැතිතුමා කුලල නොමිනේෂන් අත්සන් කරන්න කියලා අත්සන් කරා පස්සේ ගෙදර ඇවිල්ලා පැය 4ක් 5ක් යනකොට ආරංචි වුණා රනිල් වික්‍රමසිංහ මහත්තයාගේ හිටපු ආසන සංවිධායකට මගේ ආසනේ බාර දීලා ඉතින් දිතන්න පුළුවන් නම් සංවිධායක ධූර ප්‍රශ්නයක් නෙමෙයිනේ මම ගම්පහ මිනිස්සුත් එක්ක බද්ධ වෙලා වැඩ කරේ අනික දැන් මිනිස්සු දන්නවා ඔබ වැඩ කළේ සජිත් ප්‍රේමදාස දිනවන්න නෙමෙයි රනිල් වික්‍රමසිංහ දිනවන්න කියලා එහෙමනම් මගේ ආසනේ පහුගිය මැතිවරණ වල මම ඡන්ද 5000කින් වැඩි කරගත්තා. හැබැයි ඔබේ ආසනේ තමයි ගම්පා දිස්ත්‍රික්කේ තියෙන ආසන 13න් වැඩිම ප්‍රසන්ටේජ් එකකින් අනුරු කුමාරි සනායක මහත්තයා දිනන්නේ. තියාසින් තමයි මගේ ආසනේ කියන්නේ වාමාංශික ආසනයක්. හැබැයි ඉතින් ඔබ දිස්ත්‍රික්කේ නායකයා. සරත් පොන්සේක මහත්තයා තමයි දිස්ත්‍රික් නායක වෙලා හිටියේ. සරත් පොන්සේක මහත්මයාගෙන් පස්සේ ඔබට හම්බුණායි නායකත්වය. නායකත්වය හම්බුන්නේ නැහැ. හැබැයි ඉතින් මිනිස්සු සාමාන්‍යයෙන් දන්න දෙයක් තමයි ඔබ හොරෙන් හොරෙන් රනිල් වික්‍රමසිංහ මහත්තයාට කතා කළා කියලා. ඔබ නෑ කියනවාද ඒක? නෑ කතා කළා. රනිල් වික්‍රමසිංහ මහත්තයාට ඒක හොරෙන් හොරෙන් නෙමෙයි රනිල් වික්‍රමසිංහ කියන්නේ අපේ දේශපාලන හිටපු නායකයෙක්. ඔබට මුදල් හම්බුණා නේද විමත් දෙකට අරමුදල්? මුදල් අර මුදල් හම්බුණා. ඔබ සජබෙත් එක්ක හිටියට ඔබේ හිතයට තිබ්බ රනිල් වික්‍රමසිංහ දිනන ආසාවන්ට මොකද? එහෙම නැති මං රනිල් වික්‍රමසිංහ මහත්තයාට කෙලින්ම ඇස් වෙලා යනවා. මම කවදා රනිල් වික්‍රමසිංහ මහත්තයාට දෝෂාරෝපණය කරන්නේ නැහැ. ඒ මාව දේශපාලනට ගෙනාපු ගුරුවරයා. ඒ වුණාට සජිත් ප්‍රේමදාසත් එක්ක අපි අත්වල් බැඳගත්තේ ඔහු අතෑරලා ඇවිල්ලා. කැම්පේන් එක කරනකොටම සමහරුන්ට කියලා තිබ්බ මේ ඡන්දෙදී මේ සජිත් පරදිනවා කියලා. මම ඒක දැක්කයි. මේ මැතිවරණයේදී රනිල් හා සජිත් එකතු විය යුතුයි. නැතුව අපිට මේක දිනන්න බැහැ කියන එක අපි කිව්වා. සජිත් මහත්තයාට ග්‍රීන් ලයිට් එකක් පත්තු කළා නම් ඕකේ අපි එකතු වෙමු කිව්වනම් අපි ඊට පස්සේ කොන්දේසි කල්පනා කරනවා කොහොමද අපි එකතු වෙන්නේ කියලා. අනිදු වික්‍රමසිංහ එක්ක අපේ සම්බන්ධයක් නැහැ නේ. අපිට කියන්න බෑනේ ඔයා ඉල්ලන්න එපා අපි ඉල්ලන්නේ කියලා. දැන් ඔබට විමද්දගත අරමුදල් හම්බුණා කියලා කිව්වා රනිල් වික්‍රමසිංහ මහත්තයාගේ. කොච්චර හම්බුණාද? කෝටි 5ක්. සල්ලි විතරක් නෙමෙයි බාර් පර්මිටුත් හම්බුණා. සම්පූර්ණ බොරුවක්. මම හෝ මම අඳුරන කෙනෙකුට හෝ බාර් පර්මිට් එකක් තියෙනවා නම් මම දේශපාලනයේ සම්පූර්ණ සමු ගන්නවා කියලා මම පත්‍රේ දැම්මා ප්‍රවෘත්තියක්. ඔබ කියන්නේ ගම්පහ ඔබ ජනප්‍රියයි කියලානේ. ඉතින් ඔබ ගියසරේත් පාර්ලිමේන්තුව ආව රංජන රාමනායක මහත්තයා අයින් වෙච්ච හිඳ මම පොඩි පවුලකින් ඇවිදිලා දේශපාලන ක්ෂේත්‍රයට ආපු මිනිහෙක්. දැන් මොකද්ද ඔබේ අනාගත බලාපොරොත්තු? මම දේශපාලන තුල කලකිරිලා ඉන්නේ. මම කිසිම කෙනෙකුට මේ මතිවරණ සහයෝගය දෙන්නේ නැහැ. ඔබේ ආසනයට ජනතා විමුක්ති පෙරමුණේ හිටපු ක්‍රියාකාරීකෙක්ම දාලා තියෙනවා. ඔහුට සහය දෙන්නෙත් නැද්ද ඔබ? මම දේශපාලන වශයෙන් දැඩි කලකිරීමක ඉන්නේ. මට කාගෙවත් පිළිගන්න ඕනි කමක් නැහැ. මම දේශපාලන වශයෙන් දැඩි කලකිරීමක ඉන්නේ මගේ නායකයාගේ ක්‍රියාකලාපය. දැන් මං හදි ප්‍රේමදාස මතයක් ක්‍රියා. ඉතින් දැඩි කලකිරීමක මං තව කෙනෙක්ට කඩ යන සිතක් නැහැනේ. ඒ විශ්වාස කරපු නායකයා මට පිහියෙන් අයින්කොට මගේ දුරකතනේ කොටත් දැන් ඊට පස්සේ කතා කරන්න නැතුණා. මට හේතුවක් දන් නැතුව මම දේශ ඉවත් කරපුවාම මට මේ කලකිරීම ෂොක් එකක් වගේ තියෙනවා. වහාම මහලේකම්තුමාගේ ගෙදර හොයා ගෙදර ගියා. ගිහිල්ලා ආයෙ මෙහෙම ප්‍රශ්නයක් වෙලා තියෙනවා ඇත්තද කියලා. ඒකෝ තමයි කිව්වේ අනේ මල්ලියෝ මේ කරන වැඩක් නෙමෙයි දේශපාලනේ දන්නේ නැති මිනිස්සුන්ගේ දෙයක් මේක කරන වැඩක් නෙමෙයි කියලා මහලේකම්තුමා මට කිව්වා. ඒක මමත් කනගාටු වෙනවා. මමත් දැනගත්තා ඊයේ රෑ කියලා. ඒතරදී මට නොමිනේෂන් අත්සන් කරලා ඉවරයි. මට කරන්න දෙයක් නැහැ.